ඇන්ඩ කනගාටුයි ජයිසිරි කියන්නේ හිටපු ශ්‍රේෂ්ඨ මගලාරුවෙක් සුපබැක්ට කැලම් ශ්‍රීමාගේ දුවගේ වැඩින්ගේ තමයි මට හුඟක් රඟින් මේ හම්බෙල කතාගන්න හම්බුනේ දැන් ඔවුන් ගානකට කලින්. එතකොට මට ඉඳන් කිව්වා මම පුතා කියන දත්ත මචන් කියලා. මොකද මගේ පියා සංගීත කරපු 1971 ෆිල්ම් එක දහකින් එකෙක් මෙරිල් ඇල්බර්ට්ගේ ඒක තමයි ඩබ්ලිව් ජයිශ්‍රී අයියගේ ෆස්ට් ෆිල්ම් එක කියලා තමයි යාමට ඔත ඒ වෙලාව අපි මේ එතන ඩිස්කස් වුණේ. ඉතින් හම්බෙච්ච හැම තැන්වලම හිනා වුණා සන්තෝෂ වුණා හොක්ක වුණා. ඒ කියන්නේ හොඳටම හොඳ හොඳ ෆන් එක හිටපු මිනිස්සෙක් හරි කනගාටුයි. මං හිතනවා ඉස්සරහට මේ කැපැසිටි ඇක්ටර්ස්ලා ඇක්ට්‍රෙසස්ලා ලංකාවේ බිහි වෙනවා කියලා. බොම් සුදී වගේ අය ගැන අපි කතා කරන්නේ මිය ගියාට පස්සේ තමයි. නමුත් කරන්න දෙයක් නැහැ. වටිනාකම ඉතා විශිෂ්ට ගණයේ කෙනෙක්. ඔය අපිට පේන රංග ශිල්පියා නෙවෙයි, ඇතුළේ ඉන්න මහා කෝෂ්ඨකාරයා. කියන්නේ ලොකු පුස්තකාලයක්, පුදුම කියවීමක් තිබ්බ. මට ජීවිතේ අවුරුදු දැන් 30ක් විතර ආශ්‍රය කරන් හම්බෙච්ච එකම වේදිකා නාට්‍යයක රඟපාන්න යක්ෂාගමනයකට අපි කාලය ගත කරා. ඒ අතර අනිකුන්ගේ නිර්මාණ හසු කරගන්න පුළුවන් විදේශීය සාහිත්‍ය දැනුම ගොඩක් අපිට අඩුවෙනි. මෙයා ඉංග්‍රීසියෙන් කියවීම තමයි මං දකින විශිෂ්ටම දේ. මේ 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 ජයසිරි අයිය තුළ තිබ්බ ඉතින් ඩබ්ලිව් ජයසිරි කියන ඩබ්ලිව් ජයසිරි ඒකට අපි කොච්චර ලංකාවේ දායකත්වයක් ගත්තද කියන එක තමයි ගැටලුව තියෙන්නේ. ඔහුගේ රඟපෑම ගීත රචකයෙක් හැටියට ගත්තාම අපි ආදරය කරන ගීත කීපය නේද තියෙන්නේ. ඒක මාරයිනේ. ඉතින් ඔව් මං හිතනවා ඉතින් අපි අර හැම වෙලේම මං කියන කතාවත් අතරින් කෙනෙක් යන්න ඕන වෙලාවට යනවා. ඒ නිසා අපිට තියෙන ප්‍රශ්න අර ඒ වගේ වස්තුන් ගෙන් හරි ප්‍රයෝජන නොගෙන අපිට යවන්න වීම ගැනයි අපිට තියෙන කනගාටුව. ඒ රෙන්න මං හිතනවා ඩබ්ලිව් ජයසිරි කියන්නේ තමන්ගේ වැඩ පිළිබඳ තෘප්තිමත් වෙච්ච මිනිස්සෙක්. වැඩිහෙම හරි සරලයිනේ. ඉස්සර මට මතකයි මේ අචාමල්ලිලානේ ත්‍රී ක්වාටයක් ඇඳගෙන තමයි අපිත් එක්ක ගුවන් විදුලි වැඩවලට එහෙම ගැන මම උතර සවන විකාශය වැඩ කරන කාලේ අපි එකට කටයුතු කළා. ඉතින් එන්නේ හැම අර නිකන් කතා කරලා හිටියත් අපට රණ්ඩු වෙනවා තමයි. ඒනට දේශපාලන ඥානය, සාහිත්‍ය, විදේශ සාහිත්‍ය ඥානය, ඒ පිළිබඳ තියෙන ඔහු තුළ තියෙන කෝෂ්ඨාගාරය කාගාවත් මම දැකලා නැහැ එවැනි සරල මිනිහෙක් ගාව. ඒ නිසා මම ගොඩක් දේවල් ජයසිරිගෙන් ඉගෙන ගත්තා. ඉතින් අපි දැන් අපේ ආගමනු මට නිර්වාණ සෝය ප්‍රාර්ථනා කරන්නයි තියෙන්නේ. දක්ෂතාවලින් පරිපූර්ණ වචනේ පරිසමවත් අර්ථයෙන්ම පරිපූර්ණ රංගදරෙක්, රංග ශිල්පියෙක් තමයි අද අපිට ඇති වෙන්නේ. අපේ සමු අරගෙන යන්නේ රංගන ක්ෂේත්‍රය විතරක් නෙමෙයි, සාහිත්‍ය ක්ෂේත්‍රයට, ගීත ක්ෂේත්‍රයට පුදුමාකාර දේවල් කරපු, ඒ වගේම ඕනිම තැනක කෙලින් කතා කරපු, කෙලින් වැඩ කරපු පුද්ගලෙ හරිම සොඳුරු පුද්ගලයේ. ඉතින් එවැනි පුද්ගලය තමයි අපි අතරින් එක්කෙනා 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 වෙන්නේ යන්නේ. ඉතින් හරිම කනගාටුදායක දෙයක්. නමුත් මේ වැඩි තියෙන්නේ අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ. අපි හැම කෙනෙම හැමදාම ජීවිතවල ඉන්න ආපුවයි නෙමෙයි. නමුත් වැඩි තියෙන්නේ මේ පුද්ගලිය මැරුණත් හැමදාම ජීවත් වෙනවා. ඒ හැම කරන්න පුළුවන් දේවල් හැම තමන්ගේ නාමයේ නොමැරි රැගෙන යන්න පුළුවන් දේවල් ගොඩක් කරලා තිබෙන එකක් දෙකක් නෙමෙයි ගොඩක්. අදී එක නෙමෙයිනේ අවුරුදු 77ක් විදිහට දැස්ලා ඒ සෑහෙන කාලයක් මේ ක්ෂේත්‍රයේ රැඳ හිටපු කෙනෙක් නිදීන සෑහෙන වැඩියක් කරලා තියෙනවා. ඒ වගේම මමත් දැස්වෙත් එක රඟපාන අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවල හරි සුහදව ඒ වගේම දැස්වෙත් රඟපාන ඔටෙල් නාට්‍යවල සහාය අධ්‍යක්ෂකවරයා වශයෙන් මට කටයුතු කරන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක එතුමත් එක්ක වැඩ කරපු කාලය තුළ හරි සතුටක් තියෙනවා. ඒ වගේම සුදර්ශී සිංහල සංස්කෘතියට සුදර්ශී හිටපු සභාපතිවරයා. එතකොට මම ඒකේ උපලේකම් හැටියට ඒ කටයුතු කරද්දී බොහොම සුහදව මත ගැටුම් ඇති වුණත් ඒ මත ගැටුම් ඇති වෙන්නේ මේ දේවල් හොඳින් කරන්න ඕනේ හින්දා. ඉතින් එහෙම සුහදව වැඩ කරපු කෙනෙක් ඉතින් කනගාටුයි. මොකද කරන්නේ අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ. අමා මහ නිවන්සුව ලැබේවා කියලා තමයි තියෙන්නේ ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ අපේ ආගමේ හැටියට. අමා මහ නිවන්සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉංග්‍රීසි සංස්කෘතික ආයතනයේ සුදර්ශී ආයතනයේ හිටපු සභාපතිතුමා ඩබ්ලිව් ජයසිරි මහත්මයා ඉතාමත් ප්‍රදාස්ත හැකියාවන් ගොඩක් හැකියාවන් කීපයක් මතු පුද්ගලෙක්. එතුමා
අපිට ජීවත් වෙන්නට අලුත් ආරකින් ජීවිතය දිහා බලන්න උගන්වපු කෙලෙක්. ඔහු ගෙදා අවුරුදු 45කට ඉස්සෙල්ල ලියපු අඳුනාගත්ත තුමා ගීතය අද පරපුරටත් ඒක ආදර්ශයක් ප්‍රබව දිනවා. අපේ සහෘදය අපිට ජීවිතය අලුතින් බලන්න, මේ කියන්නේ මේ වෙනත් තැහැකින් බලන්න උගන්වපු ගුරුවරයා, ඒ සහෘදය පිළබැඳියා අද අවසන් ගමන් යනවා. බොහොම දුකෙන් ඔබට සමු දෙනවා. දැසරයේ සුබරම මම යමුනා කුමාරි වීරසේකර, රංගන ශිල්පිනියක්. මම ඇත්තටම ජයසිරියව දන්නේ මීට අවුරුදු 40කට විතර ඉස්සර ඉඳලා. ජයසිරියේ මම රඟපෑවා රිදී පොරු කියලා වෘතාන්ත ටෙලි නාට්‍යයක. අනුරාධපුරේ තමයි රුගත කළේ. ඒක ජයසිරියගෙත් මගෙත් ටෙන්සන් කුරේ සුරංගිරුවන් මලි හංසමාල චාමිකි මහින්ද පත්‍රගේ අපි හැමෝගේම පළවෙනි ටෙලි නාට්‍ය. ඉතින් ඒ පිටපත රචනය කරේත් රත්නසිරි පරණවිතාන අධ්‍යක්ෂණිකෙත් ඔහු විසින්මයි. අද ඔහු දීවතුන් අතර නැහැ. ඉතින් ජයසිරිය ඇත්තට අපි අතහැරලා ගිහිල්ලා තියෙනවා. අතරම අපි කනගාටුයි. ඔහු ඇත්තම සුන්දර මනුස්සේ, දක්ෂතා ගොඩාක් තිබිච්ච කෙනෙක්. ජයසිරිය ඇත්තම අලුත් කරන කියලා නැහැ, හැමෝටම එක වගේම ආදරණීය කලාකරුවෙක්, ශිල්පී. ඉතින් මම ගොඩක් කනගාටු වෙනවා ජයසිරියා මේ මුහුතේ අතහැර යාම ගැන. මගේ හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. නැවත මතුවාත්ම තිබෙනවා නම් අපි එවැනි ආත්මයක නැවත හමු වෙමු කියලා ප්‍රාර්ථනා කරනවා. නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ආදරණීය ජයසිරිය අයියාට, ජයසිරි විරපුලගේ ජයසිරි අවසාන කියන්නේ විශාල සතුටක්. එක පැත්තකින් මම බොහොම සංවේගදායක සතුටක්. එයා ජීවිතුන් අතර සිටියේදී ඉතා අනර්ග උපහාර උඩල සුදර්ශී පවත්වන ලැබුණා. ඒකේ පූරක කටයුත්ත කරන්න මම සුදුස්සා බවට පත් වෙන්නේ ඔහුගේ අතිශය සමීපතම සබැඳියෙකු හැටියට. මොකද අපි දෙන්නා අතර තියෙන සම්බන්ධතාවට එක හේතුවක් තමයි එයා පානදුරේ ජීවත් වෙන්නේ, මම වාද්දේ ජීවත් වෙන්නේ. බොහෝ වෙලාවට සුදර්ශීට ආපු බොහෝ අවස්ථාවලදී එයා මගේ වාහනේ තමයි මං අරගෙන යන වාසනාව ලබා ගත්තේ. ඒක වාසනාවකට වැඩිය ඇත්තටම ඇසු පිරු තැන් ඇත්තෙකු සමග ඒ ගමනක් යෑමේ ලැබපු ආහ්ලාදය ඇත්තටම මෙතකයි කියලා කියන්න බෑ. ඔහුලඟ හැම විෂයක් ගැනම විශාල කරුණු තිබුණා, අත්දැකීමෙන් ලබා ගත්තා. මම හිතනවා ඒ කරුණු සමූහය, ඒ ආත්ම කෝෂය, විශ්ව කෝෂය වැසී ගියා කියලා. මම ඔහු හැමදාම දැක්කේ මේ විශ්වයේ මට හම්බෙච්ච පරිසමාප්ත විශ්මිත මිනිසෙකු වශයෙන්. ඉතින් කලාකරුවෙක් කියන එක ඔහුගේ ඇඟේ තිබුණා. ඒ වගේම ඔහු නළුවෙක් කියන කොටස තමයි හැමදාම තිබුණේ. කැමරාව විතරයි ඔහුට මානන්න තිබුණේ. ෂනෙන් රඟපෑමේ ජීවිතේම රඟපාමින් සිටි ඔහුට හරි සුළු දෙයක් බවට පත් වූ බව නම් කියන්නට ඕන. ඒකම සාහිත්‍ය සංගීතයේ පැත්ත, ක්‍රීඩාවේ පැත්තේ දේවල් විචක්ෂණව හොයන ස්වરૂපය, විවේචනයත් හරි මේ අහන් ඉන්න, ඔහුගේ විචාරයත් අහන් ඉන්න හරිම මේ ඒ කියන්නේ ආකර්ෂණීයයි. ඒ කියන්නේ කම්මැලිකමක් දැනෙන්නේ නැහැ. ඒකෙන් තමයි ජයසිරි හැමදාම ජයසිරියක් තමයි. ඉතින් මම විශ්වාස කරනවා, මම නිර්වාණය ප්‍රාර්ථනා කරන්නේ නැවත මතු ආත්මයක ඇවිත්. මොකද මේ ඉහත ආත්ම වලින් කියන දේවල් තමයි වර්තමානයේ අපි මෙසේ මේ භාවිත කරන්නේ සහ අපේ භාවිතය. ඉතින් ඔහුට ඔහු මතු ආත්මෙත් හමු වේවා කියන ප්‍රාර්ථනය තමයි මට නම් තිබෙන්නේ. මට මේ මුත්තේ මතක් වෙන්නේ මම ගමේ ඉඳලා කොළඹට ආවහම මම සිංහල සංස්කෘතික ආයතනයේ සුදර්ශි කියන ශාලාවට ගොඩක් සමීපව ඇසුරු කරපු කෙනෙක්. ඒදී හඳුනාගත්ත අති සුවිශේෂී කලාකරුවෙක් තමයි ඩබ්ලිව් ජයසිරි කියන්නේ. ඔහුට පිටක ගුරුවරයෙක් වගේ, ඒ වගේම මගේ කලා දිවිදී මගේ දේවල් වලට ඉතා සමීපව ලං වෙලා අපිව දිරිගන්වලා සමාජයේ ඉදිරිට ඔහු පසුපසෙන් අපිට දුන්න වැඩිහිටියෙකුට දුන්න ගුරුවරුකම් ඉතා ඉහළයි. අද අතිශයින්ම ශෝක මොහොතක්. මොකද මම කොරියාවේ ඉඳලා මේ උදේ මෙහා ආවම තම දැනගත්තේ අද අවසන් කටයුතු වල. මම තාම ගෙදර ගිය නතුව උතුම දකලා දකින්න ආවේ මේ මගේ යුතුය මිශ්‍ර ගන්න. ඔහුට අපිට දුන් ශක්තියත්, ඒ වගේම කලා ලෝකෙට ඔහු වෙච්ච දයන්ත ඔහුගේ නිර්මාණශීලී දායකත්වයත් ඉතා ශ්‍රේෂ්ඨයි, ඉතා විශිෂ්ටයි. මේ රටේ සියලුම කලාකරුවෝ විතරක් නෙවෙයි රටේ මිනිස්සු ගොඩක් ආදර කරපු චරිතයක්. හදවතින්ම ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. මතු අපේ අතරේ
මතු උපදිනවනම් පවිතික ඇසුරේ උපත ලබන්න වාසනාව ලැබේවා. නිදුක් නිරෝගී සංසාරේ පුහාරි ජරාම අමා මහ නිවන් සපව සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද තින් ගොවිස්තුතු. Thank you.